සේවා නියුක්ති කාර්යාංශ ඉදිරියට ආවේ මේ රටේ අපේම ජනතාව විදේශ රටවල අතරමං වෙලා අද සිදු වෙලා තියෙන දවන්ත ඛේද වාචකයේ පිළිබඳව අපේ විරෝධය පළ කරන්න. මොකද මේ රටේ වැඩ කරන ජනතාව විශාල ප්‍රමාණයක් ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් පිටරට වාසය කරනවා. ඒ ජනතාව එවන සල්ලි වලින් තමයි විදේශ මුදල් වලින් තමයි අපේ රටේ යන්තම්වත් මේ රුපියල බේරගෙන තියෙන ඩොලර් එකට සාපේක්ෂව අපිට තෙල් ගෙන්න ගන්න අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්න ගන්න ඒ වගේම අනිකුත් දේ ගෙන්න ගන්න අවශ්‍ය කරන විදේශ විනිමය සපයන්නේ මේ වැලි කතරේ ඒ වගේම යුරෝපයේ අනිකුත් තැන්වල තහදුක් විඳින අපේ ජනතාව. අද මේ ජනතාවගෙන් විශාල පිරිසකට අපට වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් අපේ තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙලා තියෙනවා මේ රටට ගෙන්න ගන්න. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා 2000කට ආසන්න පිරිසකට කොවිඩ් වසංගතය වැළඳලා තියෙනවා 30කට ආසන්න පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් බැලුවාම ලංකාවේ තත්ත්වයට වඩා ඊටාම අන්ත තත්ත්වයකට ඒ අය වැටලා තියෙනවා. නමුත් ඒ අය මේ රටට ගෙන්න ගන්න කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. එක වතාවක් මේ පිරිසක් මේ රටට ආවම කිව්වේ මිනිස් බෝම්බයක් මේ රටට එව්වයි කියලා. එවැනි අපහාසයක් අපේ ජනතාවට කළේ. ඉතින් වහාම මේ ජනතාව මේ රටට ගෙන්න ගන්න රජය කටයුතු කළ යුතුයි. ආණ්ඩුව මහත් සංදර්ශනයක් කරන්න ගියා රට විරෝ ගෙන්නන්න. නමුත් නැවත ඒ අය ගෙන්වීම නතර කළා. හැබැයි ඇමති පුත්තුගෙන් නිලධාරීන්ගේ තමන්ගේ හිතවත් අයගේ දරුවෝ ගෙන්න චීනෙට එංගලන්තෙට අනිකුත් රටවලට ගුවන් යානා යවන්න මේ ආණ්ඩුවට පුළුවන්. නමුත් මේ රටේ දහදුක් විඳින ජනතාව එක වේලක්වත් නොකක් ඉතාම අන්ත අසරණ විදිහට දුක් විඳින ජනතාව අද අපිට වීඩියෝ පට හදලා එවනෝ YouTube එකට දානෝ මේ අපේ ජනතාව දහදුක් විඳින්නේ. එනිසා ඒ අය ගෙන්න ගැනීම සඳහා වහාම රජය ක්‍රියා කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපේ මේ බලගිරීම අපේ මේ උද්ඝෝෂණ. ඒ වගේම අපේ ජනතාවගෙන් අපි කියනවා රණවිරු පට්ටම් දීලා සුවවිරු පට්ටම් දීලා රටවිරු පට්ටම් දීලා මාධ්‍ය සංදර්ශන දැම්මට රණවිරුව අද ඇත්තටම කොවිඩ් රෝගීන් වැඩියෙන්ම මේ රටේ ආසාදිත වෙලා තියෙන රණවිරුව ආරක්ෂක හමුදා ඇත්තෝ මොකද ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා. සුවවිරුව කියලා පට්ටම් දුන්නට මොකද අද සුවවිරුව පාරේ මොකද ඒගොල්ලන්ගේ අතිකාල දීමනාව ගෙවලන්නේ. අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපි මේ සෞඛ්‍ය සේවයේ අයට වෙන රටවල නම් තියෙන දීමනාවලටත් වඩා වැඩියෙන් දුන්නට මේ ආණ්ඩුව ආවට පස්සේ මේ රාජපක්ෂ ආණ්ඩුව ආවට පස්සේ මේ ජනාධිපති ආවට පස්සේ මේ අගමැති ආවට පස්සේ ඒ සුවවිරුවන්ටත් ඒ සෞඛ්‍ය සේවයටත් දීලා තියෙන අතිකාල දීමනාව කප්පාදු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම රටවිරුව කියලා උදම් වුණා පෞගිය ඡන්දෙට පිටරටින් සිංහ පොඩි දාගෙන ගෙනාවා ගෙනල්ලා ඡන්දෙ දැම්මයි කිව්වා. නමුත් අද වෙනකොට ඒගොල්ලෝ මිනිස් බෝම්බ බවට පත් වෙනවා. ඔවුන් මේ රට එන එකට වලකපනවා. ඉතින් අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටට කොවිඩ් නම් ආනයනය කළා. හැබැයි මේ අපේ ජනතාව අද අසරණව ඉන්නවා. ඒ අය ගෙන්න ගැනීම සඳහා අපි ඉදිරියටත් දිගටම මේ අරගලය ගෙනියනවා. මොකද අපේ ජනතාවක් එහෙ දුක් විඳින්නේ. අපි මේ රටේ විදේශවල අතරමං වෙලා ඉන්න සියලුම පවුල්වල ජනතාවට කියනවා හැම තැනකම සංවිධානය වෙන්න හැම තැනකම ඉදිරියට එන්න ඔබ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන එක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අංක 1 පාටලි චම්පික වනවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය